ළමයි එතකොට තියෙන්නේ අපි පළවෙනි පාඩමේ හිටියේ පළවෙනි පාඩමේ එතකොට දැන් ව්‍යාපාර පදනම කියන පාඩමනේ පදනම කියන පාඩමේ මම ඔයගොල්ලන්ට කිව්වා මේකෙන් කෙරෙන්නේ අපිට සිලබස් එකේ තියෙන ඉතුරු පාඩම් ටික ඔක්කොම ඉගෙන ගන්න BS කියන විෂය නිර්දේශයෙන් ඉගෙන ගන්න ඕනි කරන වචන ටික මූලික සංකල්ප ටික තමයි පළවෙනි පාඩමේ උගන්වන්නේ ඒක තමයි ව්‍යාපාර පදනම ෆවුන්ඩේෂන් කියලා කියන්නේ. එතකොට මේ පාඩමේ තියෙන වචන සංකල්ප ටික හරියට තේරුම් ගත්තොත් තමයි සිලබස් එකේ තියෙන පාඩම් 18ම තේරුම් ගන්න ලේසි. දැන් එතකොට ඒකේ අපි අවශ්‍යතාව මොනවා කියන දණින් ඉන්නේ පටන් ගත්තේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කරන්න තියෙන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර කියලා නේ කිව්වේ. ඊළඟට අවශ්‍යතාව මොනවා කියන්නේ මොනවාද මේ දෙකේ වෙනස්කම් සමානකම් එහෙම කතා කරා. ඊළඟට ව්‍යාපාර කියන එක විකාශනය වෙච්ච හැටි අතීතයේ ඉඳලා දැන් මේ වර්තමානයේ තියෙන තත්ත්වයට නිකන් ව්‍යාපාර කියන එක කොහොමද ආවේ මිනිස්සු ඉස්සර මර ඍජු නිෂ්පාදනය කියන දණින් පටන් අරගෙන ඊට පස්සේ මේ ටික දිනු වෙවි ආපු හැටි ඒක කතා කරා ඊළඟට දැන් අපි ගිය සතියේ කතා කරා නිෂ්පාදිත කියන මාතෘකාව නිෂ්පාදිත කියන මාතෘකාව කතා කරානේ අපි ගිය සතියේ අපිට අද තියෙනවා වෙළඳ පොළ කියන සංකල්පය දැන් නිෂ්පාදිත කියන කේදී අපි කිව්වා දැන් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන්න මේ වෙළඳ පොළේ තියෙන ඕනෑම දෙයක් නිෂ්පාදිත වෙළඳ පොළේ තියෙන ඕනෑම දෙයක් නිෂ්පාදිත හැටියට ගන්නවා එතකොට ඒක ප්‍රධාන වශයෙන් අපි ගොඩවල් දෙකකට බෙදුවා භාණ්ඩ හා සේවා මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන්න තියෙන අතින් අල්ලන්න පුළුවන් ඇස් දෙකට පේන දේවල් භාණ්ඩ අතින් අල්ලන්න බැරි ඇස් දෙකට පේන්නේ නැති ඒවා සේවා ඊළඟට භාණ්ඩ හා සේවා වල වෙනස්කම් කතා කරා සේවා වල තියෙන විශේෂ ලක්ෂණ කියලා කතා කරා ඒ ටික හරි අද අපිට තියෙන සංකල්පයක් වෙළඳ පොළ කියන සංකල්පය වෙළඳ පොළ එතකොට පුතේ බලන්න වෙළඳ පොළ කියන වචනේ එනකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට නිකන් එකපාරට නිකන් මැවෙන රූපේ මොකද්ද? නිකන් එකපාරටම හිතෙනදී වෙළඳ පොළ කියන වචනේත් එක්ක එකපාරටම අපි නිකන් හිතන්නේ අර නිකන් පොළ අර නිකන් සති පොළ වගේ එහෙම රූපයක් නේ මැවෙන්නේ වෙළඳ පොළ කියලා කිව්වහම ආර පදික වේදිකාව වෙළඳාම් කරන එක එහෙම නැත්තම් සති පොලේ වෙළඳාම් කරන එක එහෙම දෙයක් තමයි අපි උඩට එන්නේ වෙළඳ පොළ කියන සංකල්පයත් එක්ක. හැබැයි වෙළඳ පොළ කියන්නේ අන්න ඒ වගේ නිකන් එකම විදිහකට සීමා වෙච්ච එහෙම තැනක් විතරක්ම නෙමෙයි. අපි නිකන් උඩට ගන්න එකපාරට වෙළඳ පොළ කිව්වහම එහෙමනේ. පොළ වගේ තැනක් තමයි අපිට මෙවෙන්නේ. හැබැයි වෙළඳ පොළ කියන සංකල්පය ඇවිල්ලා එහෙම ඉස්සර තමයි නිශ්චිත තැනක් විතරක් තිබ්බේ. දැන් එහෙම නෑ උතන වෙන්න ඕනි ළමයි මේකයි ගැනුම් කරු කියන චරිතේ ඉන්න ඕනි භාණ්ඩ සල්ලි දීලා ගන්න මිනිස්සු භාණ්ඩ විකුණන මිනිස්සු ඉන්නවනේ විකුණුම් කරු මෙන්න මේ චරිත දෙක ගැනුම් කරු කියන චරිතයයි විකුණුම් කරු කියන චරිතයයි එතකොට මෙයාගේ පැත්තෙන් මෙයා කරන්නේ මිලදී ගැනීම මෙයාගේ පැත්තෙන් මෙයා කරන්නේ විකිණීම මෙන්න මේ දෙන්න අතරේ කවුද දෙන්න ගැනුම් කරු සහ විකුණුම් කරු කියන දෙන්න මේ දෙන්න අතරේ මිලට ගැනීමයි විකිණීමයි සිද්ධ වෙනවා මිලට ගැනීමයි විකිණීමයි කියන වැඩ දෙකනේ එතකොට මේ දෙන්න කරගන්න ඕනි මෙන්න මේ දෙන්න අතරේ ඔන්න ඔය වැඩේ වෙනවා නම් ඒ කියන්නේ මෙයා මිල දී ගන්නවා මෙයා විකුණනවා ඔබට අපි කියනවා මේ දෙන්න අතර සිද්ධ වෙන හුවමාරු සම්බන්ධය කියලා ඒකට කියන්නේ. හුවමාරු සම්බන්ධයක් මේ දෙන්න අතර තියෙනවා. සම්බන්ධය කියන්නේ මෙයාගේ පැත්තෙන් මෙයා කරන්නේ තල්ලි දීලා බඩු ගන්න එක. මෙයා කරන්නේ බාණ්ඩ විකුණන එක. ඒතොර ඒක තමයි දෙන්නගේ තියෙන සම්බන්ධය. මේ සම්බන්ධයට අපි කියනවා හුවමාරු සම්බන්ධය කියලා. ගැනුම් කරු විකුණුම් කරු අතර හුවමාරු සම්බන්ධය සිද්ධ වෙනවා. ගැනුම් කරු විකුණුම් කරු අතර හුවමාරු සම්බන්ධය සිද්ධ වෙන ඕනම තැනක් ඕනෑම ස්ථානයක්
එවැගේම ඕනෑම අවස්ථාවක්. අන්න එහෙමයි දැන් අපි වෙනද කොළ කියන එක ගන්න. ඒ කියන්නේ ගැනුම් කරු විකුණුම් කරු කියලා දෙන්න අතරේ ඔන්නෝයි කියන මිලට ගැනීමයි විකිණීමයි වෙනව නම් ඒක සිද්ධ වෙන ඕනිම තැන. වෙනද කොළ. ඒක ෆුක්සිටිය වෙන්න පුළුවන්, පදික වේදිකා වෙන්න පුළුවන්, සතිකොළ වෙන්න පුළුවන්. මිලට ගැනීමයි විකිණීමයි වෙනව නම් එච්චරයි. බස් සතේ වෙන්නත් පුළුවන්. ඒ බස් එකට නැගලා වෙලඳු එකේ ගිය විකුණන්නේ. එතකොට එතනත් මිලට ගැනීම සිද්ධ වෙනවා විකිණීම සිද්ධ වෙනවා. එතන වෙලඳ පොළ එතකොට. නිවස වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල ගෙදරට ගිනහල්ලා බාණ්ඩ විකුණන්නේ. ගේ ගාවට වෙනවනේ ගොඩක් දේවල්. ඒතර බලන්න ඕගොල්ලන්ගේ ගේ ගාව මිලට ගැනීමයි විකිණීමයි සිද්ධ වෙනවා. එහෙනම් එතන වෙලඳ පොළ. එහෙනම් වෙලඳ පොළ කියන එකට නිශ්චිත ස්ථානයක් නැහැ කියන එක තේරෙන්න ඕනේ. ස්ථානයක් නැහැ. මෙතන වෙන්න ඕනේ ක්‍රියාවන් දෙකක් තියෙනවා. කියන වෙලඳපොළ කියන්නේ සංකල්පයක් වචනයක් ඒක ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් නිශ්චිත ස්ථානයක් එහෙම වෙන්න ඕනේ නැහැ කොහොම හරි වෙලඳපොළ කියන සංකල්පය හැදෙන්නේ මොන වැඩ දෙක සිද්ධ වෙනවා නම්ද මිලට ගැනීමයි විකිණීමයි සිද්ධ වෙනවා ඒ දේ සිද්ධ වෙන ඕනිම තැන වෙලඳපොළ දැන් ඉස්සර නම් අපි එහෙම නැවැත්තුවා ඕනෑම තැනක් වෙලඳපොළක් කියලා ගණන් කරු විකුණුම් කරු අතර පුවමාරු සම්බන්ධතාවයේ සිද්ධ වෙන ඕනෑම තැනක් වෙළඳ පොලක් කියලා එතනින් වැඩේ ඉස්සරලා අපි නැවැත්තුවා. හැබැයි වර්තමානයේ එහෙමත් බෑ. වර්තමානයේදී එහෙම ඕනෑම තැනක් විතරක් කියලා නවත්තන්න බෑ. මොකද අද වෙනකොට මිනිස්සු කිසිම තැනකදී මේ චරිත දෙක මුණ ගැහෙන්නේ නැතුව කිසිම තැනක මේ චරිත දෙක මුණ ගැහෙන්නේ නැතුව අද වැඩේ කරගන්නවා. කියන්නේ මිලට ගැනීම විකිණීම කියන වැඩේ කරගන්නවා. හැබැයි ගණුම් කරු විකුණුම් කරු කිසිම තැනක හම්බුනේ නැහැ. මුණ ගැහුන්නේ අධික වේදිකාවේවත් හුක් සිටියේවත් සතිපොලේවත් බස් එකේවත් කොහේවත්ම මේ දෙන්නා මුණ ගැහුන්නේ හැබැයි වැඩේ කරනවා මිලට ගැනීමයි ගිනීමයි කරනවා ඒ කොහොමද එහෙම කරන්නේ ඇයි වර්තමානයේ ඒකනේ වෙන්නේ දැන් එහෙම නෙවෙන්නේ දැන් ගණුම් කරු විකුණුම් කරු කියන චරිත දෙක කොහෙවත් මුණ ගැහෙන්නේ නැහැ නිකිහිල්ල වැඩි හරියක්ම ගණදෙන වෙන්නේ කොහොමද අන්තර්ජාලය හරහා දැන් වෙන්නේ දැන් ඔයා ගෙදරට වෙලා ඉඳගෙන මොනවා හරි ඕඩර් කරන ඔන්ලයින් එතකොට කුරියර් එකකින් ඕගොල්ලන්ගේ ගෙදරටම අදාළ දේ ගෙනහන දෙන්න ඔයයි එයයි දැක්කෙත් නැ හම්බුනේත් නැ කිසිම තැනක අන්තර්ජාලය හරහා වි තමයි සම්බන්ධු ඒක නිසා තමයි අපි ඕනෑම ස්ථානයක් කියලා විතරක් අද වෙනදකොට සීමා කරන්න බෑ ඕනෑම අවස්ථාවක් කියන වචනේ දාන්න ඕනේ ගැණුම් කරුහා විකුණුම් කරු අතර කුවමාරු සම්බන්ධයේ සිදුවන ඕනෑම ස්ථානයක හෝ අවස්ථාවක් වෙළඳපොළක් වේ. කොහොමද එතකොට වෙළඳපොළ නිර්වචනය වෙන්නේ? ගැණුම් කරුහා විකුණුම් කරු අතර කුවමාරු සම්බන්ධයේ සිදුවන ඕනෑම ස්ථානයක හෝ අවස්ථාවක් වෙළඳපොළක් වේ. එතකොට මේකේ කොටස් දෙකක් හැදෙනවා වෙළඳපොළේ මේ ගැණුම් කරු විකුණුම් කරු නිශ්චිත ස්ථානයකදී මුණ ගැහෙනවනම් නිශ්චිත ස්ථානයක මුණ ගැහෙනවනම් අපි ඒකට කියනවා ස්ථානීය වෙළඳපොළ. හරිද? නිශ්චිත ස්ථානයක මුණ ගැහෙනවනම් යම් කිසි අවස්ථාවක මුණ ගැහෙනවනම් අපි ඒකට කියනවා අවකාශ වෙළඳපොළ. ඒතර වෙළඳපොළේ කොටස් දෙකක් හැදෙනවා. මොකන්ද කොටස් දෙක? ස්ථානීය වෙළඳපොළයි අවකාශ වෙළඳපොළයි. ගැණුම් කරු විකුණුම් කරු නිශ්චිත ස්ථානයක මුණ ගැහිලා වැඩේ කරගත්තොත් ස්ථානීය වෙළඳපොළ වෙනවා. අන්තර්ජාලය හරහා මුණ ගැහිලා වැඩේ කරගත්තොත් අවකාශ වෙළඳපොළ වෙනවා. හරිද? ආයෙනම් ගන්න වෙන ටියුට් එක. වෙළඳපොළ කියන එක කියවන සරලව දැක්වුවොත් ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් අතර කොමාරු සම්බන්ධය වෙන ඕනෑම ස්ථානයක හෝ අවස්ථාවක් වෙළඳපොළ ලෙස හැඳින්විය හැකියි. ඒක එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. තව පළවෙනියට කියපු නිර්වචනය මතක තියාගන්න. ඒක එතකොට ඕනි තැනකට හරි. ආයි වෙන වෙන විදිහකට ඒක නිර්වචනය කරලා තියෙනවා කොහොමද? භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් වෙළඳපොළකි. භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා එක සමාන වූ අවශ්‍යතා හා වමනා සහිත පුද්ගලයන් කණ්ඩායමක් වෙළඳපොළකි. වර්තමාන හා විභව ගනුදෙනු කරුවන්ගේ එකතුව වෙළඳපොළකි. එහෙම එක එක විදිහට කියමු. ඒ වුණාට පළවෙනියටම කියපු අර අපි දැන් හඳුනාගත්ත මෙන්න මේ විදිහ මතක තියාගන්න. කොහොමද එතකොට වෙළඳපොළ හඳුනාගන්නේ?
ගැනුම් කරුවන්හා විකුණුම් කරුවන් අතර හුවමාරු සම්බන්ධතාවයේ සිටවන ඕනෑම ස්ථානයක් හෝ අවස්ථාවක් වෙළඳපොළක් වේ. ඒකට මතක තිබ්බනම් හරි. එතකොට මම දැන් මෙතන පෙන්වන්නේ ඔයගොල්ලන්ට යම් කිසි නිශ්චිත ස්ථානයකදී මේ දෙන්නා මුණ ගැහිලා මේ වැඩේ කරගන්නවා නම් ස්ථානීය වෙළඳපොළ. අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා මේ වැඩේ කරගන්නවා නම් අවකාශ වෙළඳපොළ. එහෙම තමයි මේ දෙක හැදෙන්නේ. ස්ථානීය වෙළඳපොළයි අවකාශ වෙළඳපොළයි. හරි. මේ තී ස්ථානීය වෙළඳපොළ හා අවකාශ වෙළඳපොළ. එතකොට අපිට පේනවා වර්තමානයේදී වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ අවකාශ වෙළඳපොළ මේ කොරෝනා තත්ත්වයත් එක්ක සංචාරණ සීමා දාපු ගමන් ගොඩාක් මිනිස්සු ඔන්ලයින් තව ගණදෙනු කරගන්නේ. අන්තර්ජාලය හරහා තමයි ගණදෙනු කරගන්නේ. එතකොට අවකාශ වෙළඳපොළ. ඒ වුණාට අපි කුක්ෂටියට ගිහිල්ලා, පොලට ගිහිල්ලා, ගෙවල් ගාව කඩේට ගිහිල්ලා එහෙමත් බඩු ගන්නවා. එතකොට ස්ථානීය වෙළඳපොළ. හරි. ඔන්න එහෙමනම් වෙළඳපොළ කියන සංකල්පය හරි. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අර වෙළඳපොළ කිව්වහම අපිට එකපාරටම ඔළුවට එනවා අර නිකන් සති පොලක් ඒ වගේ තැනක්. ඒකත් හරි. හැබැයි ඔයගොල්ලෝ ඊට වඩා එහාට ඉඳන් තේරුම් ගන්න ඕනේ වෙළඳපොළ කියන්නේ සංකල්පය. වෙළඳපොළ කියන්නේ සංකල්පය. ගණුම් කරු විකුණුම් කරු කියන චරිත දෙක සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් වෙළඳපොළ. එහෙම නැත්නම් ඕනෑම අවස්ථාවක් වෙළඳපොළ. එහෙමනේ අපි ගියේ. හරි. ඊළඟට අපිට තියෙනවා මේ ව්‍යාපාර වර්ගීකරණයක් කරන්න. දැන් වෙළඳපොළ කියන එක පැහැදිලිනේ. වෙළඳපොළ කිව්වහම රූපයක් චිත්‍ර රූප එහෙම මවන්න බෑ. වෙළඳපොළ කියන්නේ නිර්මාණය වෙන සංකල්පයක්. ඒක දැන් අපි තේරුම් ගත්තා. ගණුම් කරු විකුණුම් කරු කියන දෙන්න මිලට ගැනීම විකිණීම කරනවා නම් එතන වෙළඳපොළ. ඒක නිශ්චිත තැනක් වෙන්නත් පුළුවන්, ඒක අන්තර්ජාලය හරහා වෙන්නත් පුළුවන්. ඒක තමයි වෙළඳපොළක් කියන්නේ. හරිනේ. දැන් ව්‍යාපාර කියන සංකල්පය අරගෙන දැන් අපි දැක්කන එක එක විදිහට මිනිස්සු ව්‍යාපාර කරනවා. අපිට දැන් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන්න මේ පේන්න තියෙන හැමදේම ව්‍යාපාර කියලා නිකන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන්න තියෙන හැම එකක්ම ව්‍යාපාර කියලානේ අපි කියේ. එතකොට රෙදි කඩයක් ගත්තා. කෑම කඩයක් ගත්තා. දැන් මේ අපි පන්ති කරන ඕගොල්ලන්ට එහෙම පන්තියක් ගත්තා. රෝහලක් ගත්තා. හැම එකකින්ම වෙන්නේ පුතේ අපේ අවශ්‍යතාව මොනා ඉෂ්ට කරලා දෙන එක. එතකොට අපේ නිර්වචනයත් එක්ක බැලුවාම අපි අපේ යම් යම් අවශ්‍යතාව මොනා ඉටු කරගන්න යන දැන් තියෙන්නේ මේ හැම එකක්ම ව්‍යාපාර කියන නිර්වචනයට අදාළයි. අර ව්‍යාපාරයක් කියුවාන් කියන්නේ කඩයක් කියලා විතරක්ම හිතලා හරියන්නේ නැහැ දැන්. ඒක තමයි දැන් BS වල පළවෙනි පාඩමේදීම අපි තේරුම් ගන්න ඕනේ ඒක. අර අපිට නැත්තම් මුකුත් නොදැන ඉන්නකොට එකපාරටම බිස්නස් කියුවහම ව්‍යාපාර කියුවහම ඔළුවට එනවා නිකන් කඩයක් වගේ එකක්. කඩවල් ඔක්කොම ව්‍යාපාර තමයි. අපි හිතන්නේ කඩවක් කරනවා අර කඩයක් කරනවා ඒ වගේම තමයි ව්‍යාපාර කියන්නේ කියන්නේ. ඒකත් හරි. ඒවට දැන් අපි තේරුම් ගත්ත මිනිස්සුන්ගේ අවශ්‍යතා ඕමනා ඉටු කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් සිදු කරන ඕනම කටයුත්තක් ව්‍යාපාර. ඒක ලාභ අරමුණෙන් කරනවා වෙන්නත් පුළුවන්, ලාභ අරමුණකින් තොරව කරනවා වෙන්නත් පුළුවන්. ඒකනේ කතන්දරේ. ලාභ අරමුණක් ඇතුව මේ වැඩේ කරනවා වෙන්නත් පුළුවන්, ලාභ අරමුණකින් තොරව මේ වැඩේ කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම බැලුවාම දැන් බලන්න අපිට පේන්න තියෙන ගොඩාක් ඒවා ව්‍යාපාරනේ. ඔක්කොම ව්‍යාපාරයි. මේ ව්‍යාපාර මෙහෙම තිබ්බට අපිට පුළුවන් ඕව එක එක විදිහට ගොඩවල් වලට වෙන් කරලා පෙන්නන්න. ව්‍යාපාර කියන එක අපිට පුළුවන් එක එක විදිහට ගොඩවල් වලට වෙන් කරලා පෙන්නන්න. එක එක පදණයෙන් එක එක මාතෘභාවයෙන් ආ මේක තමයි ඔය දැන් ඉගෙන ගන්න හදන්නේ. අපිට පුළුවන් පුතේ ඔය තියෙන තේන්න තියෙන සියලුම ව්‍යාපාර ටික ඒ ව්‍යාපාරවල අරමුණ දිහා බලලා වර්ග කරන්න. අරමුණ අනු. හරි. ව්‍යාපාරවල අරමුණ දිහා බලලා අපිට පුළුවන් ව්‍යාපාර ගොඩවල් දෙකකට වෙන් කරන්න. මේ තේන්න තියෙන සියලුම ව්‍යාපාර ගත්තහම සමහර ඒවා තියෙනවා ලාභ අරමුණක් තියෙන ඒවා. සමහර ඒවා තියෙනවා ලාභ අරමුණක් නැති ඒවා. හරි. ලාභ අරමුණක් ඇති ඒවා තියෙනවා ලාභ අරමුණක් නැති ඒවා තියෙනවා. දැන් රජයේ පාසලක් රජයේ රෝහලක් ගත්තහම බලන්නකෝ ලාභ අරමුණක් නැහැ. හැබැයි ඒවත් ව්‍යාපාර කියන නිර්වචනයට අදාළයි. ෆුඩ් සිටියක්. එතකොට පෞද්ගලික රෝහලක්.
උපකාරක පන්තියක් ගත්තාම ලාභ අරමුණක් ඇති. අපි සල්ලි අරන් උගන්නන්නේ. එහෙනම් ඕනිම ව්‍යාපාරයක් අපිට පුළුවන් අරමුණ අනුව ගොඩවල් දෙකකට වෙන් කරන්න. තියෙන ඕනිම ව්‍යාපාරයක් මේ ගොඩවල් දෙකෙන් එකකට අදාළයි. මොකද්ද ගොඩවල් දෙක? ලාභ අරමුණක් ඇති ව්‍යාපාර, ලාභ අරමුණක් නැති ව්‍යාපාර. හරි? අරමුණ අනුව ගත්තොත් ව්‍යාපාර වල කොටස් දෙකෙන් එහෙමයි. අවුලගේ ලියුම්ට් එකේ ලියන්නකෝ අරමුණ අනුව කියලා තියෙන දණ ඉස්සරහා කොටු දෙකක් තියෙන්නේ. ලාභ අරමුණක් ඇති කියලා දාන්න, ලාභ අරමුණක් නැති කියලා දාන්න. ලාභ අරමුණක් ඇති, ලාභ අරමුණක් නැති. ලාභ අරමුණක් ඇති, ලාභ අරමුණක් නැති. ලාභ අරමුණක් ඇති, ලාභ අරමුණක් නැති. එක්කෝ මේ පේන්න තියෙන සියලුම ව්‍යාපාර දියා බැලුවාම ළමයි එක්කෝ මේවා අයිති පෞද්ගලික අංශේ ප්‍රයිවට්. එහෙම නැත්තම් රජයට. දැන් හිතන්න මොනවද පෞද්ගලික අංශයට අයිති? දැන් පෞද්ගලික අංශයට අයිති කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ අයිතිය තියෙන්නේ යම් කිසි නිශ්චිත පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කීප දෙනෙක්ට නම්. අදාළ ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ නිශ්චිත පුද්ගලයෙකුට හරි එහෙම නැත්තම් පුද්ගලයෝ කීප දෙනෙක්ට. අන්න ඒ වගේ මට්ටමක තියෙනවා නම් ඒවා පෞද්ගලික කියලා අපි කියනවා. පොදු මහ ජනතාවටයි දිනා. ඒ කියන්නේ මධ්‍යම රජයට, පළාත් සභාවලට, පළාත් පාලන ආයතන වලට අයිතිය තියෙන ව්‍යාපාරදී ඒවා පොදු අංශය කියනවා. රජයේ රෝහලක් ගත්තහම අයිති මධ්‍යම රජයටනේ. අන්න පොදු. පෞද්ගලික රෝහලක් ගත්තහම ඕකේ අයිතිකාරයා යම් කිසි නිශ්චිත මිනිස්සෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි එහෙම ඉන්නේ. අන්න පෞද්ගලික. ඔගොල්ලගේ ගේගාව තියෙන කඩේ පෞද්ගලික. ඒකේ අයිති කඩේ මුදලාලිටනේ. හැබැයි ඔගොල්ලෝ යන පාසල ප්‍රින්සිපල්ට අයිති කියලා එකක් නැහැ. පාසල කියන එක රජයට අයිති. රජයේ දේපොළ. අන්න පොදු. එහෙනම් හිමිකාරීත්වය කියන එක දිහා බැලුවහම ඕනිම ව්‍යාපාරයක් මේ ගොඩවල් දෙකෙන් එකකට සෙට් වෙනවා. මොකද්ද ගොඩවල් දෙක? කියන්න පෞද්ගලික අංශයේ සතු, පොදු අංශයේ සතු කියන. පෞද්ගලික අංශයේ සතු, පොදු අංශයේ සතු. පෞද්ගලික අංශය සතු, පොදු අංශය සතු. ඒවිල්ල හිමිකාරීත්වය. පෞද්ගලික අංශය සතු, පොදු අංශය සතු. හරිද? ඊළඟට තියෙනවා නිෂ්පාදනයේ ස්වභාවය අනුව කියලා. දැන් ඒ කියන්නේ ඕනිම ව්‍යාපාරයකින් මොනවා හරි දෙයක් විකුණනවනේ. මිනිසුන්ගේ අවශ්‍යතාවකට ඉෂ්ට කරලා දෙන්න මොනවා හරි දෙයක් ඒ අදාළ ව්‍යාපාරයෙන් දෙන්න එපැයි. ඒ දෙන දේ දිහා බලලා අපිට පුළුවන් ගොඩවල් තුනකට ව්‍යාපාර වෙන් කරන්න. සමහර අයගේ ව්‍යාපාර වලින් දෙන නිෂ්පාදනය ගත්තහම තමයි ඒක ප්‍රාථමිකයි. ප්‍රාථමික නිෂ්පාදනයක් තමයි අපිට දෙන්නේ. ඒ මොනවාද ඒ ප්‍රාථමික කියලා කියන්නේ? ඒ කියන්නේ ඔය වගා කරගන්න දේවල් එහෙම. අර සබහා දහමෙන් ලැබෙන දේවල් ඒ විදිහටම අපිට දෙනවා. ඒක තමයි යාගේ ව්‍යාපාරය. සබහා දහමෙන් ලැබෙන දේවල් ඒ විදිහටම අපිට දෙනවා. සල්ලි ගන්නවා. සල්ලි ගන්න නැතුව දෙනව වෙන්න පුළුවන්. ලාභරමුණකින් හෝ ලාභරමුණකින් තොරව තියනවා කියලා කිව්වොත් අන්න ඒ වගේ බිස්නස් කරන ඒවට අපි කියන්නේ ප්‍රාථමික කියන කොටට තමයි ඒව දාන්නේ. දැන් පළතුරු වගා කරලා විකුණන මිනිහෙක් ගන්නකො ඒ මිනිස්සයා සබහා දහමෙන් ලැබෙන දේ ඒ විදිහටම විකුණන එකනේ ඒ මිනිස්සයාගේ බිස්නස් එක. අන්න ඒ වගේ ඒවා අපි කියනවා ප්‍රාථමිකයි කියන්නේ. ඊළඟට මාළු වලල විකුණන එක ප්‍රාථමිකයි. එතකොට කැණීම් කරන ඒවා ප්‍රාථමිකයි. වනාන්තර වලින් ගන්න දේවල් ප්‍රාථමිකයි. හරි? අන්න සබහා දහමෙන් ලැබෙන දේවල් ඒ ආකාරයෙන්ම වගේ පාවිච්චියට ගන්නවා නම් ප්‍රාථමික අංශේ ව්‍යාපාර කියලා කියන්නේ. හරිද? ඊළඟට
प्राथमिक निष्पादन द्वितीयन व्यापार द्वितीय पलतुर अरगेन मिनीसुंगीमहदन इतकोटे पलतुर अन्द्वितीय इतकोट व्यापार प्राथमिक मनुष्य व्यापार එතකොට නිෂ්පාදනයේ ස්වභාවය අනුව ගත්තොත් ව්‍යාපාර අපිට පුළුවන් ගොඩවල් තුනකට වෙන් කරන්න. ප්‍රාථමික අංශයේ ව්‍යාපාර තියෙනවා, ද්විතීක අංශයේ ව්‍යාපාර තියෙනවා, තෘතීක අංශයේ ව්‍යාපාර තියෙනවා. ස්වභාවයෙන් ලැබෙන දේවල් එහෙම ගන්නවා නම් ප්‍රාථමිකයි. ඒවා යම් යම් නිෂ්පාදන වලට පරිවර්තනය කරනවා නම් ද්විතීකයි. සේවා සපයනවා නම් තෘතීකයි. සේවා සපයනවා නම් තෘතීකයි. निष्पादने प्राथमिक द्वितीयक तृतीयक निष्पादने प्राथमिक द्वितीयक तृतीयक निष्पादने अंशे अणु के लिए निष्पादने अंशे अणु अरे निष्पादने अंशे अणु के अन्य ओकमतमा वाम तेर हुआ ओइ तेरे बड़ा क्लाइमेंट एनी सा पैटल है ना निष्पादने अंशे अणु बुते आप इगाने में ही भाई कृषि कार्मिक कार्मिक सेवा के लिए हरे सर द मीट अ पॉइंट कर करी कभी निष्पादने स्वभाव या अणु रखते को मत प्राथमिक द्वितीयक तृतीयक ओमने गत्ते मे गत्ते निष्पादने स्वभावय अणुनि मे गत्ते निष्पादने अंशय अणु एतकोट मे पेत्ते तियन तुनै मे पेत्ते तियन तुनै तेरुम पेत्तेन गत्तोत् एकै तेरुम समानै हबै वर्गीकरण देक मानु करला हेम लियन्न बै वैरदि निष्पादने स्वभावय अणुव कियला किव्वोत् मेकम लियन्न ओन निष्पादने अंशयनोगी तेरू मेकाई
සමාදාහමෙන් ලැබෙන දේවල් එහෙම ගන්නවා නම් ප්‍රාථමික. ඉතින් කෘෂිකාර්මික කියන්නේ තේරි. ඒ ප්‍රාථමික දේවල් වලින් වෙන වෙන දේවල් හදනවා නම් ද්විතීක. ඉතින් මෙතන කාර්මික කියන්නේ ඒකම තමයි. මෙතන කොහොමත් අපි කිව්වේ සේවා සපයනවා නම් ත්‍ෘතීක කියලා. ඉතින් මෙතන සේවා තමයි. ඒ නිසා අපිට මේ තුන් දෙනයි මේ තුන් දෙනයි ගත්තහම තේරුම පැත්තෙන් සමානයි. තේරුම පැත්තෙන් සමාන වුණාට වර්ගීකරණ දෙක මාරු කරලා ලිව්වොත් තරදි. හරිද? නිෂ්පාදනයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන්න කියලා කිව්වොත් මේ තුන. නිෂ්පාදනයේ අංශය අනුව වර්ග කරන්න කියලා කිව්වොත් මේ තුන. හරි? මාරු කරනවා කියන්නේ පා තේරුම එකයි. මේ දෙන්නගේ තේරුම එක වගේ. මේ දෙන්නගේ තේරුමත් එක වගේ. මේ දෙන්නගේ තේරුමත් එක වගේ. තේරුම එක වුණාට වර්ගීකරණ දෙක මාරු වුණොත් දැනෙයි. එහෙනම් නිෂ්පාදනයේ අංශය අනුව කියන දේ ඔයාලා කියන්නේ කෘෂිකාර්මික කාර්මික සේවා. 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 ඊළඟට පරිමාණය අනුව කියලා දිනවා. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරවල සයිස් එක දිහා බලලා ප්‍රමාණය දිහා බලලා අපිට පුළුවන් ඕනනම් ව්‍යාපාර ගොඩවල් තුනකට වෙන් කරන්න. ඒ අදාළ ව්‍යාපාරවල සයිස් එක දිහා බලලා ප්‍රමාණය දිහා බලලා අපිට පේනවා ව්‍යාපාර කරනවා අපි වහන් ඉතාලම පොඩියට ව්‍යාපාර කරන මිනිස්සු ඉන්නවා. ඔය පොඩි කඩයක් දාගෙන ඉන්නවා, බුලත් පිට විකුණනවා, තැමිලි විකුණනවා. ඒ වගේ පොඩියට කරගෙන යන බිස්නස් තියෙන අපි අන්නේ වල කියන සුළු පරිමාණ ව්‍යාපාර කියන. ඒ කියන්නේ චූටි වේවා සුළු පරිමාණ ව්‍යාපාර කොට ඒගොල්ලෝ යන. ඊළඟට ඉන්නවා ටිකක් මහා පරිමාණක් නැති ඕනවට වඩා සුළු පරිමාණක් නැති සාමාන්‍ය මට්ටමේ. ඒවට අපි ඒගොල්ලන්ට කියනවා මධ්‍ය පරිමාණ කියලා. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණයම කරන ඒවට කියනවා මහා පරිමාණ. එහෙනම් ප්‍රමාණය අනුව ව්‍යාපාරවල සයිස් එක අනුව ගත්තහම ව්‍යාපාරවල ගොඩවල් තුනයි සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ. මොකද සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ. හරිනේ? ආයෙනම් පරිමාණය අනුව කියන දේ දාන්න ඒ තුන. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ කියන පරිමාණය අනුව කියන උතන දාන්න සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ කියන. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ. හරිද? දැන් ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් පදනම් ටිකනේ අපි දැන් ওই කතා කරේ. හරි. එතකොට මේ ඔයා ගන්න අර තව ටියුට් එකක් තියෙන. අපේ ප්‍රශ්න ටියුට් එක ගන්නකො. ප්‍රශ්න ටියුට් එකේ අභ්‍යාසංක පහ තියෙනවා. අභ්‍යාසංක පහ ගන්න බලන්න. මෙන්න මේ ටියුට් එක. පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්න තියෙන ටියුට් එකක් දීලා තිනවනේ. ඒ ප්‍රශ්න තියෙන ටියුට් එකේ හතරවෙනි පිටුව පෙරලන්න. හතරවෙනි පිටුව. හතරවෙනි පිටුවේ තියෙන අභ්‍යාසංක පහ වගුවක් තියෙනවා. ආ පුරවන්න බලන්න ටක් ගන්න. ඒ වගුව පුරවන්නද? අභ්‍යාසංක පහේ තියෙන වගුව පුරවන්න. එක එක ව්‍යාපාර දීලා තිනන ඔයාට අර කියන වර්ගීකරණ වලින් එයා වැටෙන්නේ මොන කොටටද කියලා නිකන් ටික් එකක් දාන්න තියෙන. දාන්න බලන්න.
इंटरनेशनल बैंक इंटरनेशनल बैंक निष्पादने स्वभाव उत्तर इंटरनेशनल बैंक इंटरनेशनल बैंक प्राथमिक तृतीय उत्तरे प्राथमिक द्वितीय तृतीय संजुला चंदीमा तृतीय मध्य परिमाण महापरिमाण अरे महापरिमाण इंटरनेशनल बैंक लंका प्रश्न निष्पादने अंश निष्पादने अंश सेवा वर्गीकरण वाले मुनगोड़े वेटे
निष्पादने स्वभावयानुवटेन्ने कोयटेद रिच्चुक्केट प्राथमिकद द्वितीयकद तृतीयकद द्वितीयक वेन उत्तर कियन्न कवुद मोनवाद लिव्वे दैन हमोम द्वितीयकद लियला तियेन्ने हमोम द्वितीयकद लियला तियेन्ने වෙන උත්තර ලියපු කවුරු නැහැ කියන්නේ ටික් ලුක් එක හැමෝම කියන්නේ ත්‍ෘතීක කියන්නේ ත්‍ෘතීක ත්‍ෘතීක කියන අයත් ඉන්නවා එතකොට ළමයි මෙහෙමයි දැන් රිච් ලුක් එක රෙදි මහල විකුණන්නේ නැහැනේ රිච් ලුක් එකේ රෙදි මහල විකුණන්නේ නැහැනේ ඒගොල්ලෝ රෙදි විකුණනවා විතරනේ එතකොට ත්‍ෘතීක මහන්නේ කොහෙන් හරි අඳුන් ගනනලා විකුණනවා ත්‍ෘතීක ත්‍ෘතීක එතකොට ඊළඟට හිමිකාරීත්වය අනුව රිච් ලුක් එක පෞද්ගලිකද පොදුද හිමිකාරීත්වය අනුව ගත්තාම රිච් ලුක් එක පෞද්ගලිකද පොදුද පෞද්ගලික පෞද්ගලිකයි පෞද්ගලිකයි අරමුණ අනුව ගත්තාම රිච් ලුක් එක ලාභ අරමුණක් ඇති කියන කොටේද යන්නේ ලාභ අරමුණක් නැති කියන කොටේද යන්නේ ලාභ අරමුණක් ඇති ලාභ අරමුණක් ඇති परिमाण यानुव रिच लुक के सुल परिमाण द मध्य परिमाण द मह परिमाण मध्य परिमाण मध्य परिमाण निष्पादने अंश यानुव कृषि कार्मिक द कार्मिक द सेवा रिच लुक के सेवा करें आउन आये थे ना रत्नपुर जाति का रोहल निष्पादने स्वभावयानुव प्राथमिकद द्वितीयकद तृतीयकद हिमिकारीत्वयानुव पौद्गलिकद पदुद पदुद අරමුණනුව ලාභ අරමුණක් ඇතිද ලාභ අරමුණක් නැතිද නැති ලාභ අරමුණ නැති ලාභ අරමුණක් නැහැ රජේ රෝලක් නේ පරිමාණය අනුව සුළු පරිමාණද මධ්‍ය පරිමාණද මහා පරිමාණද මහා පරිමාණ මහා පරිමාණ නෑ මහා පරිමාණ ගන්න බෑ තෝ මධ්‍ය පරිමාණ දැන් රත්නපුර රෝහල මහා පරිමාණ නම් ඉතින් රත්නපුරෙන් අමාරු වෙන දෙයක් ඔල බරින්න ඕනේ නෑ ඒ කියන්නේ සියලු පහසුකම් මේව නැහැ නේ तब मंगा के ये की ना आईसीयू में था घटराई लुची तो कोई तो महावेन आईसीयू में था घटराई लुची नहीं मुड़ रात्ता पूरा टम मंगी ताने पार्ले में तो एमएचयू वालों में इन्होंने रात्ता पूरा बैठे तुम देने तो घटरा देने तो घटरा देना एक गाने में नहीं है तो चीन आईसीयू में था घटराई अनुभाले � නිෂ්පාදනයේ අංශය අනුව ගන්න මොනවාද කෘෂිකාර්මිකද කාර්මිකද සේවා සේවා ආදි කරෝ වල සේවා සේවා ඊළඟට KFC KFC වැටෙන්නේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රාථමිකද ද්විතීයකද තෘතීයකද KFC වැටෙන්නේ මා දැන් මේ ඔයගොල්ලෝ කියන්න දාපු එක බලන්න KFC දැන් මොනවාද ද්විතීයක ද්විතීයක දාපු අය ඉන්නවා තෘතීයක දාපු අය ඉන්නවා තව තෘතීයක තෘතීයක දාලා තියන අය ඉන්නවා එතකොට ඕක වැටෙන්නේ ළමයි තෘතීයක තෘතීයක ඒ කියන්නේ ආහාර පාන සැපයීමක් නේ කරන්නේ තෘතීයක ආ ඔය මේ මේ ආපරශාලා සේවා යන්නේ තෘතීයක කියන කොටේ හිමිකාරීත්වය නෝ පෞද්ගලිකද පොදුද පෞද්ගලික පෞද්ගලිකයි පෞද්ගලිකයි ආ අරමුණ නෝ යන්නේ ලාභ අරමුණක් ඇතිද ලාභ අරමුණක් නැතිද ලාභ අරමුණක් ඇති ලාභ අරමුණක් ඇති ඊළඟට පරිමාණය අනුව ඕ යන්නේ සුළු පරිමාණද මධ්‍ය පරිමාණද මහා පරිමාණද මහා පරිමාණ
निष्पादने अंश अन्वयानी कृषि कार्मिक निष्पादने स्वभाव अन्वयानी मन प्राथमिक निष्पादने अंश अन्वयानी व्यापार वर्गीकरण निष्पादन साधक व्यापार व्यापार मुनाद में संपत्ता निष्पादन साधक व्यापार निष्पादन संपत्ति किसी बांडे किसी सेवावक निर्माण अभी एक भूमि भूमि ओणिम बाण्डयादागि भूमि भूमि मंदिर मुखद भूमि महापोलो ओ भूमि महापोलो तमा है महापोलो वितरक निमे भूमि महापोलो वितरक निमे मितर भूमि अभी यम किसी निध्या निष्पादने युदागन स्वाभाविक संपत्ति यम किसी वाण्डयक निपजवी मेदी युदागन्ना सियलूम स्वाभाविक संपत् सियलूम स्वाभाविक संपत्तुलट अपि कियनवा मोकक् कियलद भूमि दैन मे पैन हदन्न भूमिय कियन दे युदागन तीनवद नैद्द दैन ओगोल्लो कल्पना करन्न मे पैन हदन्न युदागत्त स्वाभाविक दे मोकक्द दन्ने इच्चर एहेम दुर हितन्न ओन्ने मम किव्वने ओणिम वाण्डयक निपदवन्न ओणिम सेवावक निपदवन्न अभी तो स्वभावी मेन भूमि स्वाभाविक देश गंगा वाते जलय हिरोम भूमि मे पैन हदन हदन फैक्टरी पैन हदन फैक्टरी इतकोट मे फैक्टरी तीन इडम भूमि इतनी लमन ऑक्सीजन उष्म उष्म इतना भूमि स्वभाविक
भूमि දැන් මේ වෙලාවේ මම ඕගලන්ට මේ උගන්වනවානේ මේ දැන් උගන්වන එතකොට මේ වෙලාවේ මම යොදා ගන්න ස්වභාවික සම්පත් වුණා හිරුවෙලි වාතේ ආ මම අතුර බොනවා එතකොට ජලේ ඒින් දැන් ඒ ගන්නට හිතන්නේ නැත්තම් නිකන් අර දැන් පිදුරු වලින් කඩදාසි හදනවා එතකොට කඩදාසි හදද්දී යොදා ගන්න ස්වභාවික සම්පත තමයි පිදුරු ඒ වගේ ඩිජෙක්ට්ම පේන ඒවා තියෙනවා ඉතින් අදාළ නිෂ්පාදිතේ භූමිය මොකක්ද දැවුවාම කෙලින්ම පේන ඒවා තියෙනවා දැන් ලී බඩක් ගත්තාම ඒකට ලී යොදාගෙන තියෙනවා අල්මාරියක් ඇදක් පුටුවක් මේසයක් ගත්තොත් එහෙම ඒක හදන්න ඉතින් ලී දැව යොදාගෙන තියෙනවා ඉතින් එතන අපිට පැහැදිලිව පේනවා ස්වභාවික දේ සමහර ඒවා පේන්නේ නැහැ දැන් ඔයා අතේ තියෙන ෆෝන් එක ඔතන මොනවද තියෙන භූමිය ඕකටත් ස්වභාවික දේවල් යොදාගෙන තියෙනවා මේ ෆෝන් එක බැලු බැලමට අපිට පේන්නේ නැහැ මොකද ටේක් වලින් බුරුත වලින් හදපු ෆෝන් නැහැ ඉතින් අපිට පේන්නේ නැහැ මේක මේ මොකද්ද මේකට යොදාගෙන තියෙන ස්වභාවික සම්පත කියන්නේ හැබැයි ස්වභාවික වාතය ජලයේ හිරු එළිය මේවා කාටවත් යොදා ගන්න වෙනුනේ මොනවා නිපදවන්න කියන්නේ අන්න භූමිය එහෙනම් අපිට දැන් පැහැදිලි ඕනිම භාණ්ඩයක් සේවාවක් නිපදවද්දී ඒකට ඕනි වෙනවා මොකද්ද භූමිය ඒ කියන්නේ ස්වභාවික සම්පත් කියන එක තමයි භූමිය කියන්නේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් යොදා ගන්න සියලුම ස්වභාවික සම්පත් භූමිය ඊළඟට ශ්‍රමය 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 කියන්නේ පුතේ මිනිස්සුන්ගේ මහන්සිය මොන භාණ්ඩය නිපදවන්න ගියත් මොන සේවාව නිපදවන්න ගියත් ඒකට මිනිස්සු මහන්සි වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ කායික හෝ මානසික වෙහෙස මහන්සිය වලපාන සමහර දේවල් වලදී මිනිස්සු කායික මහන්සි වෙනවා ඒ වගේම මානසිකවත් මිනිස්සුන්ගේ මහන්සිය හොරි භාණ්ඩ හදන්න ගියා දැන් බේකරියක් ගන්නකො බේකරියක අර පාන් හදන බෝරණු වල එහෙම වැඩ කරන මිනිස්සු දාඩිය පෙරාගෙන අර ඉන්දර ගහගෙන එතන මේ මිනිස්සු කායිකව මහන්සිය. එතකොට මේ ආහාර වර්ග ගැන පරිශන කරන මිනිස්සු එතකොට ඒකේ ඉන්න මැනේජර් මහත්තයා මේගොල්ලෝ ගත්තාම වැඩි හරියක් මානසිකව මහන්සිය. කායිකව මහන්සිය උනත් එකයි මානසිකව මහන්සිය උනත් එකයි ඒකට කියන්නේ ශ්‍රමය. එතකොට දැන් මේ පෑන හදන්න කාගේ හරි මහන්සිය මෙතන තියෙනවද? කායික මහන්සිය තියෙනවා මානසික මහන්සිය තියෙනවා. එහෙනම් ඒකත් නිෂ්පාදන සාධකයක් ශ්‍රමය. ස්වභාවික සම්පත් ඒ කියන්නේ භූමිය මිනිස්සුන්ගේ මහන්සිය ඒකට කියනවා ශ්‍රමය එතකොට දැන් ස්වභාවික දේවලුත් හරි ඒ සඳහා මිනිස්සුන්ගේ මහන්සියත් ඕන භූමියත් ඕනි ශ්‍රමයත් ඕනි ඔය දෙකේ විතරක් තිබ්බට වෙනන්නේ ප්‍රාග්ධනයත් ඕනි මොකක්ද මේ ප්‍රාග්ධනය කියන්නේ දැන් ස්වභාවික සම්පත් කිව්වහම නම් සෝභාදහම එන්නේ දෙන්නේ ශ්‍රමය කිව්වහම නම් ඒක මිනිස්සුන්ගෙන් ගන්න ශ්‍රමයනේ ප්‍රාග්ධනය කියන්නේ මොනවද ඒ කියන්නේ මොනවා හරි දෙයක් නිෂ්පාදනය කරද්දී ළමයි ඒකට අපි යොදා ගන්න යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ඒ වගේ දේවල් යොදා ගන්නවානේ මොනවා හරි ඉපදවන්නේ කියලා ඒක තමයි ප්‍රාග්ධනය ඒක තමයි ප්‍රාග්ධනය කියන්නේ ඒක දැන් මේ වෙලාවේ මම යොදා ගන්න ප්‍රාග්ධනය මොකද්ද ඕගොල්ලන්ට මේ උගන්වද්දි ෆෝන් එක තියෙනවා ලැප්ටොප් එක තියෙනවා කැමරාව තියෙනවා හා මයික් පාවිච්චි කරන වෙලාවකට මේ ගොඩනැගිල්ලක් අස්සේ මං ඉන්නේ කියන්නේ මේ ගේ ඇස්සේ ඉන්නේ ඉතින් ඒක ගොඩනැගිල්ලක් නේ ඒකත් එපෑ මට මේ වෙලාවේ ඉතින් ඒක තමයි ප්‍රාග්ධනය මොනවා නිපදවන්න ගියත් ඒ සඳහා යොදා ගන්න යන්ත සූත්‍ර තියෙනවා ගොඩනැගිලි තියෙනවා ඒවට කියනවා ප්‍රාග්ධනය හරි ඒවත් හරි භූමියෝනි ශ්‍රමයෝනි भूमि स्वाभाविक देवागत्ता मिनिस्ट्रे महंसियत यंत्र सूत्र गुणगिरी वगे देवलुदाग හැබැයි මේ තුනම තිබ්බත් වැඩක් නැහැ යම් කිසි භාණ්ඩයක් නිපදවද්දී ඒ පිළිබඳ අපිට තියෙන්න ඕනේ අයිඩියා ඒක තමයි වේශායකත්වයේ කියන්නේ අදහසක් තියෙන්න බෑ දැන් මේ පෑන හදන්න මෙතන තියෙනවනේ ස්වභාවික දේවල් යොදාගෙන මෙතන තියෙනවනේ මිනිස්සුන්ගේ මහන්සි මේකට යොදාගෙන තියෙනවනේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් මොනව තිබ්බත් වැඩක් නැහැනේ මේ පෑන මේ වගේ හදන්න හිතිච්ච එකක් ඉන්නේ බෑ මොකෙක් හරි
මේ විදිහේ පෑනක් හදන්න ඕනේ කියලා මොකාට හරි හිතුණානේ අන්න හිතිච්ච එක ඒ අයිඩියා ආවෙ නැත්නම් මෙහෙම පෑනක් බිහි වෙන්නේ නැහැ ඒක තමයි වේශායකත්වයේ කියන්නේ අලුත් විදිහට හිතන මිනිස්සු ඉන්න ඕනි භාණ්ඩයක් බිහි වෙන්න දැන් පිදුරු වලින් කඩදාසි හදනවා එතකොට ස්වභාවික දේවල් එතන යොදාගෙන තියෙනවා පිදුරු වලින් කඩදාසි හදනකොට මිනිස්සුන්ගේ මහන්සියත් ඕන එතකොට පිදුරු වලින් කඩදාසි හදන්න ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් උදා ගන්නවා ඇති හැබැයි මොකා හරි එකේ කොයා ගන්න එපා පිදුරු වලින් කඩදාසි හදන්න පුළුවන් කී ඒක මුලින්ම හිටිච්ච මිනිහෙක් ඉන්නේ බෑ ආ මේක තමයි වේශාය කරතෝ හැම වෙලේම පුතේ වෙනස් විදිහට හිතනවනම් අලුත් විදිහට හිතනවනම් එහෙම මිනිස්සු නිසා තමයි ලෝකෙට අලුත් අලුත් බාණ්ඩ සේවා හැම එකක්ම එන්නේ අපි මේ පාවිච්චි කරන ඕගොල්ලෝ මේ වෙලාවේ ඕගොල්ලන්ගේ මේෂු උඩ තියෙන හැම දෙයක්ම දිහා බලන ගහකින් කඩාගත්තුව නෙවෙයි කාට හරි හිතිලා හදපුවනේ ඕවා ඒ හිතිච්ච එක මොකා වුණත් කවන්නේ උඩ ඕක හිතුම් නැත්තම් ඔය මේෂු උඩ තියෙන ඔය වාහන ඔයා ගාව නෑ ඔයා ලියන පෑන ගැන හිතන්න ඕනේ ඔය පෑන හදන්න ඔය විදිහට කාට හරි අයිඩියා එන්න බෑ මුලින්ම මේ විදිහට පෑනක් හදන්න ඕනේ කියන්නේ ඒ බෑන හදපු එක අර අයිඩියා ආවෙ නැත්තම් බෑන කියල එකක් නැහැ නේ කියන්නේ. ඒක තමයි ඕනිම වාණ්ඩයක් නිපදවද්දී වේශායකත්වයේ උණි කියලා කියන්නේ. අලුත් දේවල් වෙනස් විදිහට හිතන්නේ. අමුතු අමුතු දේවල් කරන්නේ අන්න වේශායකත්වය. හැම වෙලේම වෙනස් දේවල් කරන්න දඟලන මිනිස්සු ඉන්නෝ. අලුත් දේවල් හොයාගන්න මිනිස්සු ඉන්නෝ. නව සොයා ගැනීම කරන මිනිස්සු ඉන්නෝ. අන්න වේශායකයෝ කියන්නේ ඒගොල්ලන්ට. එහෙනම් නිෂ්පාදනයක් කරද්දී වාණ්ඩයක් හරි සේවාවක් හරි නිපදවද්දී අලුත් ඓඩියා දෙනවා නව අදහස් තියෙනු මේක වේශායකට එහෙනම් ප්‍රධාන වශයෙන් ඔන්න නිෂ්පාදන සාධක හතරක් ගැන දැන් කතා කරමු මම කිව්වා නිෂ්පාදන සාධක කියලා කියන්නේ මොනවා හරි භාණ්ඩ හා සේවා නිපදවද්දී ඒ වෙනුවෙන් අපි යොදා ගන්නා සම්පත් ඒකට අපි යොදා ගන්න සාධක කියන එක එතකොට අපි භූමිය යොදා ගන්න ඕනිම භාණ්ඩයක් හදද්දී ඒ වෙනුවෙන් අපි ශ්‍රමය පාවිච්චි කරනවා මිනිස්සුගේ කායික හෝ මානසික ප්‍රාග්ධනේ පාවිච්චි කරනවා ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි වගේ දේවල්. ඒ වගේම නව අදහස් තියෙන ඕනි මිනිස්සුන්ට ඒකට කියනවා වේශායකත්වය. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනේ වේශායකත්වය. මේ හතර විතරක් මරිපුතේ අද වර්තමානයේ වෙනකොට තව ඕනි වෙලා තියෙනවා දැනුම. දැනුම. මිනිස්සුන්ගේ දැනුමට කියන එකට ලොකු වටිනාකමක් අද වෙනකොට තියෙනවා. මොනවා හරි භාණ්ඩයක් හදන්න ඒ ගැන දැනගෙන ඉන්නත් එපා. ඒ අදාළ විශේෂගෙන දැනුමක් තියෙන්නත් එපේ. දැන් තෝමස් සල්වා එඩිසන් විදුලි බලවේ නිෂ්පාදනය කරා. අපි අහලා තියෙනවනේ. එතකොට එයාට මේක හදනකොට භූමිය වැදගත් වෙනවනේ ස්වභාවික දේවල් එයා මේකට යොදා ගන්න ඇති. ශ්‍රමය එයා මේකට කායිකව වගේම මානසිකව සෑහෙන්න මහන්සි වෙනවා. ප්‍රාග්ධනය මේකට එක එක අමුද්‍රව්‍ය උපකරණ යන්ත්‍ර ඒවා යොදා ගන්න ඇති. වේශායකත්වය කියන්නේ ඒකනේ තෝමස් සල්වා එඩිසන් ගැන කතා කරන්නේ විදුලි බලවේ ගැන කතා කරද්දී. මොකද යානි විදුලි බලපේ හොයාගත්තේ යානි විදුලි බලපේ මුලින්ම නිපදෙව්වේ කියන්නේ එතන එයා තමයි කොහොමත් වේශායකය එයාට තමයි මේ අදහස ඇවිල්ලා තියෙන්නේ හැබැයි ඉතින් දැනුම දෙන්නත් දෙපේ දැන් එඩිසන් විදුලි බලපේ හොයාගත්ත කියන්නේ ඕගොල්ලගේ ගෙදර පත්තු වෙන බල්බ් එකක් අරගෙන කෑල්ලෙන් කෑල්ලේ ගලවලා මේසු උඩින් තියලා ඔයාට කියනවා මේක සෙට් කරලා මේක පත්තු වෙන විදියට හදන්න කියලා පුළුවන් ඈ අපිට අඩුතර මෙහෙමවත් බෑ ඇයි බැරි ඉතින් මේ තේරුම දිනවල මේ තේරෙම තිබ්බට හරියන්නේ නැහැ දැනන් ඉන්නත් බෑ විදුලි බල්බේ කැලේට එකකින් එක කරනවා මේ පත්තු වෙවි තිබෙන්නේ කඩන් නැතුව එහෙම මෙහෙන් ගන්න ලස්සනට ගනවල ඔයාලට කියන මේ ටික හයි කරලා කොහොම හරි බල්බ් එකයි පත්තු කරන්න කියන්නේ අපිට එහෙමවත් බෑ එහෙම එක එඩිසන් එයාම එක එක දේවල් හොයාගෙන එයාම අදහස් අරගෙන ඉස්සිස්සර වෙලාම ලෝකේ එයා තමයි බල්බ් එක කියන්නේ හොයාගත්තේ එතකොට කොහොම දැනුමක් තියෙන්නේ අන්න ඒක නෙවෙයි දැන් ගෙදර ටීවී එක කැඩෙනවා ටීවී එක කැඩිලා යනවා හදන්න හදන්න ගිහිල්ලා ටීවී කඩේ එක ඕක දැන් එන ටික ගලවල ඉවර වෙලා එහෙම දෙබෑ කරනවා අපිට නිකන් දැක්කම විශ්වාස කරනවා ටීවී එක ඇතුළේ ඉන්න වයර් ගොඩක් තියෙනවා මොන මොනවද ඔය කෑලි වැලි ටිකක් තියෙනවා නිකන් හිතා ගන්න බෑ ඔළුවේ ගැක්කම එන්නේ ටීවී එක හදන මිනිහා මොකද කරන්නේ අර කොයි හරි තියෙන පොඩි වයර් කෑල්ලක් එහෙම එහෙම මේව ගලලා පොඩ්ඩක් එහෙම මේව පාස් කරලා අන්න බලනකොට ටීවී එක වැඩ සුදුසු ගාලා වැඩ මේ පොඩි වයර් කෑල්ලක් තමයි මේව කරන්නේ ටීවී එක වැඩ ඊළඟට ඉතින් දැන් ඔය හදන්න ගත්ත මිනිස්සුયા කියන රුපියල් 2000ක් ඕන. ඔන්න දැන් ආයෙච්චර 2000 දීලා සමහර වෙලෙ.
දෙදහ දීලා බැන බැන ඉන්නේ අරුට එන ගහන්න රුපියල් 2000ක් ගත්තා මේ චූටි වයර් කෑල්ලක් හයි කරේ පහළ කොටක් කරෙත් නැහැ එහෙම බණින්න එපා ඒ මිනිස්සයා චූටි වයර් කෑල්ලක් හයි කරපු එක හරි එයා විනාඩි 5ක්වත් යන්න නැතුව ටීවී එක හැදුවා වෙන්නත් පුළුවන් හැබැයි පුතේ එතන එයා 2000 ගත්තේ දැනුමට ඉතින් 2000ක් දෙන්න බැරි නම් චූටි වයර් කෑල්ලක් නම් හයි කරේ ඔය චූටි වයර් කෑල්ල ගෙදදී හයි කරගන්න බෑ ටීවී කැන්ඩික් කරවල බැලිහින් දැන් ටීවී කඩේට අරන් ආවේ හද ඒ මිනිහා ඒකට කොච්චර වෙලාවක් ගත්තද චූටි වයර් කෑල්ලක්ද ලොකු වයර් කෑල්ලක්ද කරේ ඒව අපිට අදාළ නැහැ ඕක අපි දන්නේ නැති හින්දා එදෙන්ද ගිනා ඉතින් මේ මිනිස්සුගේ දැනුමට තමයි ගාම ගන්න පොඩි වැඩයි කරේ 2000ක් ගත්තා එහෙම වනින්න බෑ හොඳ නැහැ එහෙනම් අපිට ගෙදදී හයි කරගන්න තිබ්බද ඔය හැටි දන්නවද වාහන හදන්න ගියත් උඹ අපිට දැන් මේ වාහනේ ස්ටාර්ට් වෙන්න මොකක් හරි සද්දයක් එනවා එහෙම නැත්නම් මොකක් හරි එන්නේ මොන හරි කේස් එකක් අපි වාහනේ ගැලිච් එකට දාලා වාසුන්නා හරි කියනවා වාසුන්නා වෙන්නේ පොඩි සද්දයක් එනවා පොඩ්ඩක් බලන්න නිකන් එහෙම මෙහෙම කියලා කියේ පොරට් එක කරලා ඉවර වෙලා නිකන් අහක බලාගෙන අත දාලා මොකක් හරි හැම යව කරනවා දැන් බලන්න කියනවා අනේ ලෙඩි හරි මෙයා නිකන් මම පොරට් එක කරලා අත රට දාලා කොහෙන් බඳන්නද තද කරා දැන් හරිද කියලා අහනවා හරි අහන කීයද ගන්න 10ක් දෙන්නද 1000ක් දෙන්නද අත දාලා යට නොකෝ නිකන් මොකද කරා විතරයි 1000ක් ඉල්ලන ඔන්න සමහරවන් 1000ක් දීලා බැන බැනිනවා යකෝ මු මාර සල්ලි යන්නේ ගන්න මේ වාහනේ මම බැස්සෙවන්නේ නිකන් බොරට් එක කරලා ඉවර වෙලා මාරි යටට අත දාලා මොකද කරා විතරයි මේ රුපියල් 1000ක් ඉල්ලනවා හරි ඉතින් මේ මිනිහාගේ දැනුම එහෙනම් ඉතින් ඔයා කිදෙත් යට අත දාලා මොකක් හරි කරගන්න එපා එහෙනම් ඒක හදාගන්න එපා බැරි හින්දා නිකරිච්ච එකට ගිනා ගෙන හැල්ලා ඉතින් ඒ මිනිස්සුන් මොනා කරත් අවුලක් නැහැ ඒක නැතුව දැන් සාප්පු සමහරු දන්නේ වාහනයක් හදන්න ගියාම අර යට රින්ගලා මජංගාගෙන එන මේ විදාඩිය පෙරාගෙන එහෙම හැදුවොත් තමයි ගානක් ගන්න මේ පොඩි මේකක් කරාට කීයක්වත් ගන්න නැහැ එහෙම බෑ එහෙනම් ඉතින් අපිට ගෙදෙද්දි හයි කරගන්න තිබ්බනේ තද කරගන්න තිබ්බනේ අපි දන්නේ නැති හින්දා නේ ආනේ යරිජ් එකේ වාසුන් නැහැ වැඩ දන්නේ හින්දා මේ මිනිස්සු හදන්න ගත්තා ඩේ මොකද්ද කියලා අදාළ දන මේව කරා අයිය හද හැදුවා ඒ දැනුම කියන්නේ යන්නේ එහෙම දෙයක් නිසුගේ බුද්ධිය හරි එක එක දේවල් ගැන දැනුම තියෙනවා ඒකට වටිනාකමක් තියෙනවා කියන්නේ මෝ වාන්න හදනකොට ඒ දැනුම තියෙනවා හරි දැන් මට උගන්වන්න පුළුවන්ද මම BS දන්නේ නැත්තම් මට උගන්වන්න බෑනේ මම BS දන්නේ නැතුව මට මේ ටික තිබ්බට වැඩන්නේ මම BS කියන විෂය දැනගෙන ඉන්නේ බෑ මේ හැම එකක්ම උගන්වනකොට ඕගොල්ලන්ට ගැළපෙන උදාහරණ එහෙම අරගෙන කියලා දුන්නොත් මේ ඕගොල්ලන්ට පාඩම තේරෙන්නේ ඉතින් උදාහරණ අරගෙන ඒකේ මම මේ මොකද මේ ඊයර කටපාඩම් කරලා නෙවෙන්නේ දැන් මෙතන මේ උගන්න. එතකොට ඉතින් මම දන්නවා නම් තමයි මට ඒ උදාහරණ එහෙම ටට්ටක් ගාලා ඔළුවට ගලාගෙන ඉන්නේ. මම දන්නේ නැති සංකල්පයක් උගන්නනවා නම් මම කල්පනා කරගෙන ඉන්න බෑ. එතකොට මොකද්ද දැන් මේක ඉතින් මේක තේරුම් කරන්නේ කොහොමද කියලා? දැන් දැනුම තියෙන්නත් ඕන. හරි. ඒ වගේම තමයි වාහන හදනකොට ඒ සඳහා ගතවන කාලයක් තියෙනවා. වෙලාව, ටයිම් එක. ඒකත් වැඩගත් සම්පතක් වෙනවා කාලය. ඕනිම භාණ්ඩයක් සේවාවක් නිපදවන්න ගියාම ඒ සඳහා ගතවන කාලයක් තියෙනවා. අනික වර්තමානයේ වෙනකොට කාලය කියලා කියන්නේ වැදගත්ම සම්පතක් වෙලා තියෙනවා. මොකද මේක ඇවිල්ලා ප්‍රයෝජනෙට ගත්තත් නැතත් ගෙවිලා යන සම්පතක්නේ කාලය කියලා කියන්නේ. අද දවසේ ඕගොල්ලෝ උදේ ඉඳලා රෑ වෙනකම්ම නිදාගෙන හිටියත් අද දවසේ ගෙවිලා යනවා. අද දවසේ ඔයගොල්ලෝ උදේ පාන්දර 3ට 4ට හරි නැගිටලා වැඩ පටන් ගත්තනම් ඒ ළමයා ඒ දවසේ ගෙවිනවා. එතකොට ඉතින් කාලය කියන්නේ යන්නේ ඒකයි. අපිට ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්, ගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. හරිනේ? කාලය. අනික තොරතුරු. තොරතුරු. ඒ කියන්නේ ඕනිම භාණ්ඩයක් සේවාවක් නිපදවද්දි ඒ සඳහා අපි යම් යම් තොරතුරු පාවිච්චි කරනවා, තොරතුරු යොදා ගන්නවා. දැන් මෙතන උනත් ඉතින්නකො දැන් මම ඔයගලන්ට මේ විෂය උගන්වන්න නම් ඊට කලින් මම මේ විෂය ගැන තොරතුරු ටික එකතු කරන් ඉන්න බෑ. ඔයගලන්ට දෙන්න ඕනි විෂය කරුණු මොනවාද? සිලබස් එකේ තියෙන ඒවා මොනවාද? මහා බැංකු වාර්තාවල තියෙන ඒවා මොනවාද? ඒ ආදී වශයෙන් මම ගොඩාක් තොරතුරු එකතු කරගෙන ඕනි ඔයාලට උගන්වන්න පටන් ගන්න. ඒ නිසා ඔන්න ඔක්කොම නිෂ්පාදන සාධක එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත් එහෙම නැත්නම් ව්‍යාපාරවල යෙදවු කියන්නේ එතකොට හතයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ප්‍රේසායකත්වය, දැනුම, කාලය, තොරතුරු. හරිනේ? ඕකට කියනවා මොනවා කියලාද? නිෂ්පාදන සම්පත්, එහෙම නැත්නම් නිෂ්පාදන සාධක ඕනි විදිහකට කිව්වේ. බලන්න. නිෂ්පාදන සාධක කියන එකට එන්නකෝ.
व्यापार यदम क्रियावली इतना यदम हटियट हतम पाविचर भूमि समय प्रार्थने व्यवसाय जन्म काले दुर्कोट इक निमेम हटियटे बांड सेवा ये दिखम कथा करीन मेदटिक विधरता कथा करते पिवर्तन क्रियावली हटियट व्यापार कार्य अभी बल यदम हटियट दीन मुलिम भूमि स्वाभाविक संपद निष्पादन कटेसुदा युदागण सीलूम स्वाभाविक संपद भूमि एंडट अया आंगे लाइन के आगे कटी निर्वचन ओ आईनिम इतम पूर्वा निष्पादन कटेसुदा युदागण सीलूम स्वाभाविक संपद भूमि एंडट अया निर्वचन भूमि श्रमे मानव संपत्ति निष्पादन घटयुक्त बुद्धिंदन कायिक श्रमेण श्रमिकवे इतना निष्पादन कटयुक्त कुतुसा बुद्धल इंधन कायिक मानसिक वेश महांस्य श्रमेलेश हनुनागत हकीय गिरति इतने नरक अंडरलाइन कर गया यम किसी निष्पादन कटयुक्त कट मिनिस्टर धरण कायिक हिमनत्ता मानसिक वेश महांस्य रफी किरो श्रमे अरे श्रमे इलाके दिनों प्राप्त दरे मिनिसा विशिष्ट में निर्माण एक र निष्पादन कटयुक्त सुधा युद्धागण मूर्त वक्कम प्राग्दने लेश हनुनाय प्राग्दने अरे तो कोटे इतने टेर का एक अंडरलाइन करेगा मिनिसा विशिष्ट निर्माण एक र निष्पादन घटे युस्त दाह युदागन ना मूर्त वक्कम प्राग्दने लेश हनुनाय के लिए क्या टे वेशाय करते किये ने के ये दी वंकी हुए रा अलुद्देवल करना तंगले ने कनी वेशाय करते किये व्यापारावस्था हनुनागेन विनिश्चयता उपना तृप्तिमत् किरीम सदा नव्यता संपादने किरीमहि कांग इतने नरक अंडरलाइन कर दिया गया नव्यता संपादने किरीमहि अलुद्देवल करने के तमाय तो बोले वेश आएगा चेंगे एक अत्तो धनुम व्यापार आये तो सब तो बुद्धि में एक अत्तु है धनुम ले से हनीम ये है इतने नरक अंडरलाइन करके न मतलब दिया गया तरंगे जी व्यापार आयतन सतु बुद्धिमय धनमले से हनिमी है बुद्धिमय धनमले से हनिमी है काले टाइम में निर्वचन काले टेम तोरतुना निष्पादन साधक उपमदीय हताई मे हतेमा अभी मे भावीकर हेम भाण्डयात्म हेम सेवात्म निर्माण मे हत युदायतमा वेडेवेन कद हत भूमिय श्रमय प्राक्तन पेशायक धनुम कालय तुर्द निष्पादन साधक भूमिय श्रमय प्राक्तन पेशायक धनुम कालय तुर्द निष्पादन साधक हत कीलट व्यापार वर्गीकरण वेड़ संकल्प संकल्प तुम्हारे प्रश्न अभ्यास टीका करा हिटपूल अंक मनो
අර ලියන ප්‍රශ්න කොටේ මොනවද තිබ්බේ කියන්න කොහෙමන 24 පිටුවේ ඉඳලා පොඩ්ඩක් එහාට පොඩ්ඩක් බලන්න 24 වෙනි පිටුවේ ඉඳලා එහාට 24 වෙනි පිටුවෙන් එහාට බලනකොට ඕගොල්ලන්ට මම ගෙදෙද්දි කරන්න කිව්ව ප්‍රශ්න මොනවාද 3 4 3යි 6යි 7යි 9යි ආයෙත් තුන්වෙනි එක බලමු තුන්වෙනි එක විද්‍යුත් වාණිජ්‍ය හා විද්‍යුත් ව්‍යාපාරය යන එකම සංකල්පයන්නේ මෙම ප්‍රකාශයට ඔබ එකඟ වේද නොවේද පැහැදිලි කරන්න විද්‍යුත් වාණිජ්‍ය කියන එකයි විද්‍යුත් ව්‍යාපාර කියන එකයි දෙකම එකම සංකල්පන මේ ප්‍රකාශයට එකඟද නැද්ද කියලා අහනවා මට මුලින්ම කියන්නකෝ එකඟද නැද්ද කියලා එකඟද නැද්ද විද්‍යුත් වාණිජ්‍යය කියන එකයි විද්‍යුත් ව්‍යාපාර කියන එකයි දෙකම එකම සංකල්පලු මං අහන්නේ එකඟද නැද්ද මේ ප්‍රකාශයට හා ඕකේ හංසික කියන්න බලන්න එකඟද නැද්ද හිරුමිදිල්හාර එකඟද නැද්ද ඔය කියන්නේ නැණිද විද්‍යුත් වාණිජ්‍ය හා විද්‍යුත් ව්‍යාපාර කියන සංකල්ප දෙක උගන්නලා නේ තියෙන්නේ මේගොල්ලෝ කියනවා මේ දෙකම එකයිලු මං අහන්නේ මේ ප්‍රකාශයට ඔය එකඟද නැද්ද කියලා මදු එකඟද නැද්ද ඔයි කික්ක කියන්නේ කඩුතරම එක්කෝ එකඟයි කියන්නේ එක්කෝ නැහැ කියන්නේ මදාරා දිසානායක මොකද කියන්නේ එකඟද නැද්ද බය වෙන්න එපා ඔයාට මේක තේරෙන විදිහට එකඟද නැද්ද කියලා කියන්න එකඟ නැහැ එකඟ නැහැ ඉතින් සංකල්ප දෙක වෙන වෙනම නුගන්නලා තියෙන විද්‍යුත් වාණිජ්‍යය කියන එක කොහමද ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම විද්‍යුත් වාණිජ්‍යය මේව මතක නැත්තම් YouTube එකේ තියෙන මේ මේ කොටස් උගන්වපු වීඩියෝ 23 ළමයිනි ඒව බලන්න e-commerce and e-business මේ දෙක අන්තර්ජාලය හරහා මිලට ගැනීමයි විකිණීමයි විතරක් වෙනවා නම් විද්‍යුත් වාණිජ්‍යය. ඒ දෙක විතරක් නෙවෙයි තව තව ව්‍යාපාර කටයුතු සියලුම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය හරහා වෙනවා නම් විද්‍යුත් ව්‍යාපාර. එහෙම නෙගන්නේ. e-commerce e-business. ඒ නිසා එකඟ නොවේ කියලා ලියලා දෙන්නගේ නිර්වචන දෙක ලියන්න. එහෙම නැත්නම් මෙහෙම ලියන්න. අන්තර්ජාලය හරහා මිලට ගැනීම හා විකිණීම පමණක් සිදු වේ නම් එය විද්‍යුත් වාණිජ්‍ය වේ. අන්තර්ජාලය හරහා මිලට ගැනීම හා විකිණීම පමණක් සිදු වේ නම් එය විද්‍යුත් වාණිජ්‍ය වේ. අන්තර්ජාලය හරහා මිලට ගැනීම හා විකිණීම පමණක් සිදු වේ නම් එය විද්‍යුත් වාණිජ්‍ය වේ. සියලුම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය හරහා සිදුවීම විද්‍යුත් ව්‍යාපාර වේ. සියලුම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය හරහා සිදුවීම විද්‍යුත් ව්‍යාපාර වේ. සියලුම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය හරහා සිදුවීම විද්‍යුත් ව්‍යාපාර වේ. හරිනේ හතරවෙනි එක කරන්න කිව්වනේ විද්‍යුත් ව්‍යාපාර කතරම් ජනප්‍රිය වුවද විද්‍යුත් ව්‍යාපාර කෙරෙහි යම් යම් අභියෝග දෙල්ල වී ඇත සර් හතර කරා කරා පහ කරන්න කිව්වද එනවා හය නේ හය කරන්න හය වාණිජ්‍ය යනු වෙළඳාමට වඩා වැඩි දෙයක නමුත් වෙළඳාමක් නොමැතිව වාණිජ්‍යයක්ද පැවතිය නොහැක පැහැදිලි කරන්න මේ වචන වලට බය වෙන්න එපා මේ ඉගෙනගත්තු සංකල්ප තමයි එහෙම මෙහෙන් සිංහලෙන් කරකවන්නේ ඒ සතියේ මම ඔයගලන්ට ව්‍යාපාර සංවිතිය ගැන්නුවනේ. එතකොට ව්‍යාපාර කියන එක හැදෙන්නේ ප්‍රධාන ගොඩවල් දෙකකින්නේ. මොකක්ද ඒ ගොඩවල් දෙක? මේ පැත්තේ කර්මාන්ත කියන එක එනවා අනිත් පැත්තේ වාණිජ්‍ය කියන එක එනවා. වාණිජ්‍ය කියන එකේ කොටස් දෙක කොහමද ආවේ? වෙළඳාම හා උපකාරක සේවා. එතකොට වාණිජ්‍ය හැදෙන්නේ වෙළඳාමට උපකාරක සේවා එකතු වෙන. එහෙම ඉගෙනුනේ. එහෙම කිය මේගොල්ලෝ කියනවා වාණිජ්‍ය කියන්නේ වෙළඳාමට වඩා වැඩි දෙයක් නු හැබැයි වෙළඳාම නැතුව වාණිජ්‍ය ඇති වෙන්නත් බෑලු. හරිනේ. වාණිජ්‍ය හැදෙන්නේ වෙළඳාමට උපකාරක සේවා එකතු වෙලානේ. එතකොට ඉතින් වාණිජ්‍ය කියන්නේ වෙළඳාමට වඩා වැඩි දෙයක් තමයි. වෙළඳාමට වඩා ලොකු දෙයක් තමයි.
වාණිජ්‍ය කියන එක ලොකුයි ඒකනේ වෙනදාමට තව එකක් එකතු වෙලානේ වාණිජ්‍ය හැදෙන්නේ. ඒ එතන බලන්නේ ඔය ආයේ සම්බන්ධය දන්නවද කියන්නේ. ඒ විදියට ගැලීම් සටහන් වලින් උගන්නන ඒවා පේපර් වල එන්නේ උමයි. එතනේ බලන්නේ ඔය ආයේ සංකල්ප දෙක එකතු වෙලා මේ සංකල්පය හැදෙනවා කියලා ඔයා දන්නවද කියලා තමයි බලන්නේ. එතකොට ආ ලියලා තියෙනෝනේ මෙහෙම. වාණිජ්‍ය යනු වෙනදා මහා උපකාරක සේවා යන දෙකේම එකතුවයි. වාණිජ්‍යයනු වෙනදා මහා උපකාරක සේවා යන දෙකේම එකතුවයි. වාණිජ්‍යයනු වෙනදා මහා උපකාරක සේවා යන දෙකේම එකතුවයි. වෙනදා මහා උපකාරක සේවා යන දෙකේම එකතුවයි. එමනිසා වෙළඳාම යනු වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. එමනිසා වෙළඳාම යනු වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. වෙළඳාම යනු වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. වෙළඳාම යනු වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. उत्तर නැත්තම් ඉතින් ඔයා මෙතන මේ පන්තියේ සම්බන්ධ වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඔයාට මාව ගැලපෙන්නේ නැහැ, සෙට් වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මං කියන්නේ ඒක. ඒතර ඔයා එහෙනම් දැනගන්න ඕනේ වෙන පන්තියක් හොයාගන්න. ඉතින් දැන් ඒක ඔයාටත් තහවුරු කරගන්න එපා. මේ මගේ පන්තියේ සම්බන්ධ වෙලා ඔයාට සංකල්ප ටික තේරුණාද කියලා. ඒක මම දැනගන්නත් එපා. ඒ නිසා කියන්න දැන් මේ 7 වෙනි ප්‍රශ්නේ මේ ප්‍රකාශය කියවුවාම ඔයා මේකෙදි හඳුනාගත්තු අවශ්‍යතාව මොනවාද? මොකද මෙයා ආ දැන් මෙතන වෙලා තියෙන්නේ A level ඉවර වෙලා රිසල්ට් එකක් ඉන්නේ ළමයින්ගෙන් අහලා දිනවනේ මොකද දැන් කරන්නේ කියලා. එතකොට සමහර ළමයි කියවලු chart up කරනවා, computer course කරනවා, ඉංග්‍රීසි course කරනවා කියලා. සමහර කට්ටිය කියවලු විභාග වෙනුවෙන් මහන්සි වෙත් ඉන්න දැන් ඉතින් සංගීත, චිත්‍රපට, නාට්‍ය නිකන් fun එකේ ඉන්නවා කියලා. ඒ සමහරු ඉගෙන ගන්න දඟලනවා, සමහරු fun එකේ ඉන්නවා. ඉතින් එතකොට අවශ්‍යතා දෙකයි එතන පේන්නේ. අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවයේ තියෙනවා, වින්දනයේ කියන අවශ්‍යතාවයේ තියෙනවා. संगीत चित्रपट नाट्य प्रश्न නමයි ව්‍යාපාරවල සංවර්ධනයේ වසරකින් දෙකකින් ඇති වූක් නොවේ. ඒ මිනිස් ශිෂ්ටාචාරයේ සමගාමීව සංවර්ධනය වූ ව්‍යාදාමයේකි. ව්‍යාපාර විකාශනය කෙරෙහි අවධානය යොමු කරමින් ඉහත ප්‍රකාශය පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේගොල්ලෝ කියන ව්‍යාපාර කියන්නේ අවුරුද්දකින් දෙකකින් ඇති වෙච්ච සිද්ධියක් නෙවෙයිලු. මේක මිනිස්සු අර පරිණාමණය වුණා වගේ ටික 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 තමයිලු මිනිස්සුන්ගේ දියුණුවත් එක්ක ව්‍යාපාරත් දියුණු වෙලා තියෙන්නේ. අපි ව්‍යාපාර විකාශනය කියලා ඉගෙන ගත්තේ ඕකනේ මම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් ඒ කොටස කරා. ඒ වීඩියෝ එක ඇදී YouTube එකේ. උදාහරණ වීඩියෝත් එක්ක ඒකේ දැම්ම මම මිනිස්සු ඍජු නිෂ්පාදනය කිව්වහම මොකද වෙලා තියෙන්නේ? එතනින් අතිරික්ත නිෂ්පාදන විහි වෙලා මිනිස්සු බාණ්ඩ හෝමාරුවකට එනවා. බාණ්ඩ හෝමාරුවේ තියෙන දුෂ්කරතා නිසා මිනිස්සු එළදාමකට යනවා.
ඔයනික තමයි ලියන්න තියෙන්නේ. කියන්නේ ඍජු නිෂ්පාදනයේ ඉඳලා දැන් තියෙන විද්‍යුත් වාණිජ්‍යයට එනකන් ඒ වැදගත් අවස්ථා ටික සම්බන්ධ කරලා ඔයාගේ වචන දාන ලියන්න ඕනේ. ඒ ලියන්න ඕනේ කොයිකද කියන එක මම ඕනනම් කියන්නම්. හැබැයි ඒක දැන් ඉතින් මේක බලාගෙන ලියන්න එපා. ඔයා ලියලා තියෙන උත්තරේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. අනිත් ටියුට් එකේ 5 වෙනි පිටුවේදී සාමාන්‍ය පාඩම කරන ටියුට් එකේ 5 වෙනි පිටුවේ තියෙනවා යටම ආන් මේ වගේ විස්තරයක් ඔයා ලියලා තියෙනවා. ඒක කටපාඩම් කරගෙන ඒක බලාගෙන ලියන්න එපා. වැදගත් අවස්ථා ටික අරගෙන ඒ අවස්ථා ටික සම්බන්ධ කරලා ලියන්න තියෙනවා. හරිද? හරි. 10 කරන්න කිව්වේ නැද්ද? හා? 10 කරන්න කිව්වේ නැද්ද? නෑ සර්. හරි. එහෙමනම් දැන් ඕගොල්ලෝ මේ සතියේ ගෙදෙද්දි කරන්න මෙන්න මේ ටික මාක් කරගන්න. 10. 10යි. තව තියෙනවා හොඳ ප්‍රශ්නයක්. පිටු අංක 5 හත් වෙනි අභ්‍යාසය. පිටු අංක 5 හත් වෙනි අභ්‍යාසය. ඒකයි අතන 10 වෙනි ප්‍රශ්නේ. හරි. ඒ ටික කරන්න ගෙදරදී දැම්නේ උගන්නල ඉවරුනේ. ඒ නිසා පුතේ ඕගොල්ලෝක දැම්මම කරන්න. දැම්මම දැන් මේක මෙතනින් ඉවර වුණාම ඔයා පාඩුවේ ඕක කරලම වැඩේ නවත්තන්න. එතකොට තමයි ඒක අර ඉගෙනගත්තු ටිකත් පොඩ්ඩක් ඔළුවට යනවා. ප්‍රශ්නෙට උත්තර ටිකත් ගන්න ගැලපෙන. ඕක නැත්තම් තව දවස් දෙකකින් විතර ලියන්න ගත්තාම අර උගන්නපුව දැන් හරියට ඔළුවේ නෑ. දැන් ඉගෙනනවා විතරක්ම දැන් ටක් ගාලා ඉගෙනනවා විතරයි නේ අදාළ සංකල්ප ටික. ඉතින් ඒ ඉස්සර වෙලාවම අභ්‍යාස අංග 7 කරන්නේ. ඊට පස්සේ එහා පැත්තේ ප්‍රශ්න අංක 10 කරන්න. හරි. එහෙනම් මම මේ ඔයගොල්ලෝ අලුතෙන් පටන් ගත්ත රණ්ඩායමේ ඉඳ චුට්ට කරන්නේ එකපාරට ලොකුවට ගොඩක් දවස් ගාලා දාන්නේ. මේ එතකොට නිකන් තේරෙන්නේ නැහැ වගේ වෙනවනේ. තම මූලික සංකල්ප ටිකේ ඉඳ ටික ටික ඔය විදිහට කරගෙන යනවා. හරි. එහෙනම් යමු උඩට. ආයෙත්. ආයෙත් වන්සර්.